ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝම පුංචි ප්‍රශ්නයක් අහලා තිබ්බා. මේ ප්‍රශ්නේ පුංචිත් නෑ, නමුත් මං හිතනවා මේ ප්‍රශ්නය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. ඒ නිසාම මට හිතුණා මේ ගැනත් පුංචි අදහසක් ඉදිරිපත් කළොත් හොඳයි කියලා. අහපු ප්‍රශ්නේ තමයි මේක සමහරට ගොඩක් අයට වැදගත් වෙයිද දන්නේ නෑ, නමුත් මං හිතනවා මේක අහන එක වැදගත් වෙයි කියලා. ඒ නිසා ඉවරණයක් අහන්න. ඔය අසාධාරණ පොලී අය කරන අය, ඒ කියන්නේ එහෙමයි අහලා තිබුණේ මගේ ප්‍රශ්නේ. අසාධාරණ පොලී අය කරන අයට අත්වන ඉරණම, ඒ කියන්නේ මෙයා බලාපොරොත්තු වෙන ඇති මේ ප්‍රශ්නේ මෙලෝදී අත්වන ඉරණමත් පරලෝකෙදී අත්වන ඉරණමත් කොයි වගේද කියලා අපි වාගේ අයගෙන් අහලා දැනගන්න වෙන්නේ නැති ගොඩක් උත්සාහ කරන්න ඇත්තේ. ඉතින් මම මේක ඉතින් සාමාන්‍ය විදිහට පැහැදිලි කරන්නම්. මොකද සමහරට පොලියට සල්ලි දෙන අය මාත් එක්ක උරුදු වෙන්නේ දන්නෙත් නැහැනේ. ඉතින් මේ මෙහෙමයි සිත නිවන මඟ කියවලා අපි වීඩියෝ මාලාවක් කරගෙන ගියා. ඔබට මතක ඇති ඒකේ දැන් මේ වෙනකොට තුන්වෙනි සීල්පදේ දක්වා ගියා. ඊළඟට තියෙන්නේ මුසාවාද වගේ පැහැදිලි කරන්න. මේකෙදි අර පළවෙනි දෙවෙනි තුන්වෙනි දෙවෙනි සිල්පදේ ගැන කතා කරා. අනුන්ගේ දෙයක් ගන්න එකේ ඇතිවන විපාක සම්බන්ධයෙන්. ඉතින් ඒක ඇහුවා නම් සමහරවිට මේක තේරුම් ගන්නත් පුළුවන් වෙයි. ආපු නැති කෙනෙක් ඇහුවද දන්නෙත් නැහැ. හරි කොහොම කෙසේ නමුත් මේකත් යමක් අදහසක් දෙන්න. කෙනෙක්ගේ පොලියට සල්ලි දෙනවා නම් අපි ඈ පොලිය සල්ලි අය කරනවා කියලා කියන්නේ ඒක ජීවත් වීමේ මාර්ගයක්. පොලියක් කියලා කියන්නේ Taman දෙන මුදලට හම්බෙන කමිෂන් එකක්. අපි එහෙමනේ කියන්නේ කොමිස් මුදලක් අතිරික්තයක් ලාභයක්. එතකොට ඒ මිනිස්සයාට යහපතක් කරලා මුදලක් ඉල්ල ගන්නවා නම් මං හිතන්නේ ඒකේ මේකේ දැන් අද බැංකු ශාස්ත්‍රයේ ගන්නකෝ. ඒ බැංකු ශාස්ත්‍රයේ ඔක්කොම වෙන්නේ අපිට දීලා මුදලක් ගන්න. හැබැයි බලන්න අර ගමේ පොලී මුදලාලි අසීමිතව පොලී ගන්න එක්කලා ගන්න මේ කතා අහන්නේ මගේ. ඉතින් ගමේ පොලී මුදලාලි ගන්න 5% නම් මාසිකට 5% නම් වාර්ෂිකව ගත්තොත් 100% එතකොට 12,5 60යි. එතකොට 60%ක් පොලි අනුපාතයක් අය කරනවා. ඉතින් 60%ක් අනුව පොලි අනුපාතයක් අය කරනවා කියලා කියන්නේ රුපියල් 100 ගත්ත මිනිස්සෙක් තව රුපියල් 60ක් දෙන්න ඕනේ අවුරුද්දක් ඉවරනකොට. එහෙමනේ වෙන්නේ කියලා දින්නේ. එතකොට 160ක් වෙනවා. ඉතින් ඒක මිනිස්සෙකුට දරා ගන්න පුළුවන් නම් ගන්න ඔබ. ගාන එහෙම නැත්තම් ගන්න එපා. ඔබ මේ පිටින් දකින දෙයකට, ඒ කියන්නේ අපි දැන් පොලි කෙනාට මොකක් වෙයිද? අපි දැන් බලන්නේ එහෙමනේ. මේ බෞද්ධ දර්ශනය දිහා පින්පව් ගැන කුසල්ලා කුසල් ගැන කතා කරන අපි පිටින් බලන තමයි උත්තර හොයන්න දන්නේ. එක එක මිනිහට වෙන දේවල්. මේ බෞද්ධ දර්ශනය තියෙන්නේ එක එක මිනිහට වෙන දේවල් බල බල හින්ද නෙමෙයි. Tamanට මොකද වෙන්නේ කියලා බලන්න තියෙන දෙයක්. ඒ නිසා වරදවා ගන්න එපා මේක. Tamanට මොකද වෙන්නේ මේ අහවල් දෙය කෙරුවොත් Tamanට මොකද වෙන්නේ? හරි. මම මේක මෙහෙම පැහැදිලි කරන්න. පොලියට සල්ලි දෙන අයට මොකද වෙන්නේ කියන එක අහනවට වඩා හොඳයි තමන් පොලියට සල්ලි දුන්නොත් තමන්ට වෙන අත්වන ඉරණම මොකද්ද? අනේ එහෙනම් ඒකත් ඒ ඉරණමම අර පොලිය දෙන මනුස්සයාටත් සිද්ධ වෙයි. එහෙනම් අනුන් දිහා බලලා ධර්මයේ තේරුම් ගන්න යන්න එපා. තේරුම් ගත්තට කමක් නැහැ. නමුත් ඒ දිහා බලලා ඒගොල්ලන්ට ඇති වෙන විපාක දිහා බලලා එහෙනම් එයාට විපාකයක් ඇති වෙන්නේ නැත්තම් මටත් වෙන්නේ නැහැ කියලා වගේ තීන්දුව වලට යන්න එපා. බෞද්ධ දර්ශනයේ තියෙන්නේ තමාදිහා බලලා තමන්ට ඉගෙන ගන්න ක්‍රමයක්. තමන්ගේ වැරදි හදා ගන්න තියෙන ක්‍රමයක්. මේ අනුන්ගේ දේවල් විශ්ලේෂණය කරන්න නෙමෙයි. හරි. මේ විදන්නකො පොලියට සල්ලි දෙන්නේ දැන් චේතනාවනේ මුල් වෙන්නේ මෙතන. මම මුලදී කිව්වා මේ සිතුවිලි තමයි කර්ම විපාක රැස් කරමින් ඉස්සරහට ගෙනියන්නේ අපිව. මේ සිතුවිල්ලට ඔබ අර මිනිහට කෙල වුණත් කමක් නැහැ. මම මේ කියන වචන ගණන් ගන්න එපා. ඔබට පැහැදිලි කරන්න කියන්නේ. සල්ලි දෙන මිනිහට කෙල වුණත් කවන්නේ නැහැ. මාස අන්තිමට මට 100,000 ඕනේ. ඒ කියන්නේ 10ක් ඕනේ. 10,000 දීලා දෙමුත් රුපියල් 1000ක් ඕනේ මට. එච්චරයි. මට මේ මිනිහා කෑවත් එකයි, ඇඳවත් එකයි, දරුමල්ලෝ කෑවත් එකයි අදාළ නැහැ කියන වාගේ චිතවිල්ලක් ඔබ හදාගත්තොත් මනසින් ඔබට අනිවාර්යයෙන්ම මොකද ඔබනේ හදාගන්නේ වෛරී චේතනාව. වෛරී හෝ ඒ විදිය චේතනාවක් හදාගන්නේ ඔබ. එහෙනම් ඊට අදාළ ඔබට කර්ම විපාකේ රැස් වෙනවාමයි. හැබැයි කෙනෙක් සල්ලි ඉල්ලන්නේනවා 10%යි. ඔබ සාමාන්‍ය පුරුද්දක් විදියට අය මේ අහවල් මිනිහා කියලා අඩුවක් නැහැ. තල්ලි තියෙන මිනිහත් එකයි, සල්ලි නැති මිනිහත් එකයි, මුණ දිහා බල්ලා ගණන් කියන චරිතයක් නෙමෙයි ඔබ. ඔබ වෘත්තියෙන් සාමාන්‍යයෙන් පොලියට සල්ලි දෙන කෙනෙක් කියලා හිතමු. ඔබේ කිසිම චේතනාවක් නැහැ මිනිස්සෙක්ගේ ජීවිතයක් නැති කරන්න. ඔබ ඉල්ලන් එනවා පුජ්‍යලයක්. ඔබ සාමාන්‍යයෙන් ඒකට අර මුදලට හරියන්න දෙයක් තියාගන්නව නම් භාණ්ඩයක් මොකක් හරි දෙයක් ඒක ඔබ කරන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් වටිනා දෙයක් ඒ ගන්නකොට මද තියාගන්න තව කෙනෙක් ආදරය කරන බොහොම ආශාවෙන් රැකගත්තු දේවල් ගන්න යන්න එපා. ඒක එහෙම ගත්තොත් ඒක ඔබට විපාක යන්නේ. මොකද ඔබ ඒක හිතනවනේ. හිතන්න නැතුව වෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ සල්ලියට දෙනවා හැමෝටම දෙන්නේ 5% නම් 5% ගන්න දුන්නා. දීලා වල්ලා මාස අන්තිමට ගිහිල්ලා මේ මොස්සට කරදර කරනවා. තේරුණාද?
මාසෙන්දර ගිහිලා ඔබ කරදර කරනවා. මොකද හැමෝටම කරදර කරනවානේ. ඒ නිසා මම කරදර කරනවා. ඉතින් අන්න එහෙම කරන්න ගියොත් ඔබට විපාකේ රැස් වෙනවාමයි. එතකොට ඔබට අපාගාමී වෙන මැරෙන්න වෙන විකල්පයක් නැහැ. මොකද තාමිනියට කරදර කරන්න ධර්මය ඇතුලේ දීලා නැහැ අවස්ථාවක්. පොලියට දෙන්න ඉතින්. නමුත් පොලියට දීම සුදුසු නැහැ. ධර්මය ඇතුලේ කියලා නැහැ පොලියට දෙන්න කියලා වල. නමුත් පොලියට දීම සුදුසු නැහැ. නමුත් මහ පොළොවේ ජීවත් වෙන්න අපි සත්තු මරණයේ ඉන්නවා. එහෙම බැලුවොත් සත්තු මරණයට අපිට පිංකම් කරන්න බෑ කියලා හිතෙන්නේ. නෑ මේ චේතනාව වැදගත් වෙන්නේ. සිතුවිල්ල වැදගත් වෙන්නේ. ඒතකොට ඔබ මාව මිනිස්සෙක්ගේ ප්‍රශ්නයක් විසඳ ගන්න ඔබ ගාව තිබිච්ච මුදලක් දුන්නයි කතමාරුවක් නෙමේ. තව සුළු මුදලක් පස්සේ ගන්නා වූ චේතනාවෙන් දුන්නා. හැබැයි ඔබ ඒ මුදල ඉල්ලන්න යන මොහොතේදී පොලිය ඉල්ලන්න යන මොහොතේදී ඒ මනුස්සයාට කණ්ඩත් නැතුව ඒ මනුස්සයා ගෙදර ඉන්නවා දකින්න ඔබ. ඔබ කියනවා ගිහිල්ලවල්ලා මට ඔබ කෑවත් එකයි නැතත් එකයි මට පොලිය ගන්න ඕනේ. මතක තියාගන්න ඕකේ විපාක ඔබට ගෙවල ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අර මනුස්සයා බොරුවක් නෙමෙයිනේ කියන්නේ. හැබැයි බොරුවක් කියලා තිබ්බොත් අන්න එතනදී ඔබට හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ හදාගත්ත චේතනාව දිහා වෛරයෙන් නේ කතා කරන්නේ. වෛරයෙන් කතා කරන්නේ. ඒ නිසා ඔබ පොලිය කරන කෙනෙක් නම් එයා දෙන්න ඕනේ Tamante ඒ වගේ මුදලක් දරාගෙන එහෙම රෝලක් ගහන්න පුළුවන් මිනිස්සු තෝරා බේරාගෙන දෙන්න පුළුවන් ප්‍රමාණය දෙන්න. එතකොට ඔබට විපාක රැස් වෙන ප්‍රමාණය අඩුයි. මොකද මාසෙට ඒ අදාළ මුදල දුන්නාම ඒ පුජ්‍යලත් එක්ක ආය ආදුව කරන්නවත් අමතර සිතුවි හදා ගන්නවත් මොකුත් නැහැ. මාසෙ අන්තිම වෙනකොට ඒ මිනිස්සු සල්ලි ගෙනත් දෙනවා. එතකොට ඔබට ඒ වෙනුවෙන් ඔබේ චිත්තේ හටගන්න කිසිම දෙයක් නැහෙනි. ඒව නැති දෙයක් විතරක් ඔබ ගනුදෙනු කරනවා නම් පොලිය කටයුතු ඇතුලේ කරන්න. නැති වුණොත් ඔබට සිද්ධ වෙන්නේ මම දකිනවා මේ සමාජය ඇතුලේ එහෙම පොලියට සල්ලි දෙන අයකට වෙන විපාක පවා මීට පෙරදි එහෙම ජීවත් වෙච්ච අයට අද දත්තිලා තියෙන ඉරණම අපි හොඳට දකිනවා. ඉතින් ඒ නිසා ඔබට මේ අහගෙන ඉන්න ඔබට මම කියන්නේ පොලියට සල්ලි දෙනවා වගේ ප්‍රශ්නයක් අහලා තිබුණේ ඒ මායටත් උන ඉරණම නහල්ද මේ සමාහට මේ පොලියට සල්ලි දෙන කෙනෙක්ව මගෙන් අහුවත් දන්නෙත් නැහැ මේ ප්‍රශ්නේ. කමක් නැහැ. ඔබ දෙනකොට ඔබ චේතනාව වැදගත් වෙන්නේ. පොලියට සල්ලි දෙන එක විතරක් නෙමෙයි කෝකේ දිනුනත් ඔබේ චේතනාව වැදගත්. තව කෙනෙක් විනාශ කිරීමේ අරමුණකින් නෙමෙයි දෙන්නේ. හැබැයි මේ මොන්සයාට ගෙවා ගන්න බැරුව ඔබ ගිහිල්ලා බලනකොට මේ මොන්සයා අසරණ වෙලා ඉන්නවනම් ඔබ අසරණ වෙලා නැහනේ. ඔබට සල්ලි තියෙනවානේ. තේරුණාද? ඔබට සල්ලි තියෙනවා. එහෙනම් ඔබ කෑ ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මොන්සයාට සහනයක් ලබා දෙනවා. පොලිය ඉවත් කරમી මුදල් ලබා ගන්න ඕ. නැත්තම් ගෙවුණු කාලයෙන් මෙච්චර අඩ පොලිය ගෙවලා ඔබ සල්ලි ඉඳහස් වෙන්න. එහෙම සහන ලබා දෙන්න පුළුවන් අපිට. මතක ඇතුව ඔබ මුදලක් දෙනකොට කෙනෙකුට ඔබ පොලිය කරන කෙනෙක් නම් අහපව ගන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන පමනක් දෙන්න. එහෙම නැත්නම් අර මුලදීම අපි වස්තුවක් අයින් කරගන්නවනේ දෙන මුදලට සාපේක්ෂව. අන්න ඒ මුදල මේ සමහර අය මෙන්න මෙහෙම දේවල් කරනවා. මේ 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 මාත්‍රිකාව යටතේ නිසායි කතා කරන්නේ. ගන්න රුපියල් 20000යි. ලක්ෂ 2ක විතර වාගේ වටිනා ඉඩමක ඔප්පුවක් තමයි ඔකසර තියාගන්නේ. ඒතකොට තියවල ගන්න 20000යි. ඒ මිනිස්සයා ඒ 20000 ගෙව්වේ නැත්නම් ඔබ මොකද කරන්නේ? අර ඔප්පු උකස්නේ සින්න වෙනවා. එහෙමනේ නීතිය හදාගන්න තියෙන්නේ. එතකොට සින්න වුණාම ඔබල 20000ට කීයකකද්ද ඔබ ගන්න හපෝ වටිනාකම? ලක්ෂ 2ක එකක්. ඔබ සාධාරණද? ඔබ සාධාරණද? ඔබේ හිතෙන් ඔබ දන්නවනේ කොහොමද? හිතර ගන්න නැහැ කියලා ගන්න නැහැ. ආ මං ගන්න නැහැ. ඔය ඇච්චර හිතන්නේ නැහැ කියලා හිතුවට ඔබට යම් මොහොතක් එනවනේ ඔය ගැන හිතන. ඒ හිතන මොහොතක් ආපු ගමන් ඔබට ඒකේ කර්ම රැස් වෙනවා. විපාක ඇති වෙනවා. යම් මේ ආත්මෙද ඊළඟ ආත්මෙද තවත් ආත්ම ගණනාවකදී කියන්න දන්නේ නැහැ විපාක රැස් වෙනවා. ඒ නිසා ඔබ ගලියොත්තේ වෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් අපිට. ඔබට අවශ්‍ය තිබෙ 20000යි. ඒ මනුස්සයන් ගිහිල්ලා හල්නවා ඔබට 20000 ගෙවන්න පුළුවන්ද? බෑ. ඒතොර එයා ඒකාන්තයෙන් කැමති ඉඩම විකුණනවට. එයා විකුණන්න කැමති නම් ඔබ විකුණලා ඔබේ 20000යි ගෙවුණු පොලී මුදලයි අරගෙන ඉතුරු සල්ලි එයාට ලබා දෙන්න ඕනේ. මතක තියාගන්න. ඉතුරු සල්ලි එයාට ලබා දෙන්න ඕනේ. මේ ඔබට සින්න වුණා කියලා ඔබ ගන්න ගියොත් ඔබේ කර්ම විපාක මට ගෙනත් දෙන්න පුළුවන්, මට පෙන්වන්න පුළුවන් ඕන සාක්කිය ඕන තරම්. එහෙම කරන්න ගිහිල්ලා මිය ගිහිල්ලා ඒ ආත්ම භාව දඟලන දඟලිල්ල පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඕවා බලබලා ඉඳ නෙමෙයි තියෙන්නේ, අපි අපේ හිත නිදහස් කරගත යුතුයි. ඔබට එතකොට ඔබ සාධාරණයි කියන අරක විකුණනවා. හැබැයි ඉතින් මේ මොන්සා කියනනම් මගේ પરම්පරාවේ තිබෙන ඉඩම ඔච්චරයි, මට ඕකත් නැති වෙනවා දැන් වික්ක කියන්නේ. කොහොමුණත් මහත්තයා දැන් ඔයා ඕක ගත්තට පස්සේ කරන්න දෙයක් නැහැ. මම දැන් එදා ඔකස් කරලා නෑ, මට ගෙවා ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඔබ ගන්න කියලා කිව්වොත් ඒක ඔබට දෙන්නේ හිතකින් නෙමෙයි, මතක තියාගන්න. පරිත්‍යාග කරා නෙමෙයි හිතයට මේ මොන්සත් යමක් තියාන දුන්නේ. ඔබට සින්න උනාට දෙන්න. ඔබට මෙහෙම කරන්න පුළුවන්. ඔබට ඒක ලියා ගන්න පුළුවන්. ඔබ විකුණන්න එපා. 20000 වෙනුවෙන් ඒක සල්ලි කරන්න යන්න එපා. ඔබේ නමට ඔබ ලියාගෙන උත්සාහ කරනවා නම් පස්සේ කාලෙක යාට සල්ලි දීලා හපෝ. Taman ජීවතුන් අතර ඉන්නකන් සල්ලි දීලා හපෝ ගන්න පුළුවන් වෙන විදිහට යාට කියලා තියන්න. ඔබට පුළුවන් කාලෙක මේ 20000 දීලා
අහපෝ ගන්න. එතකම් මම මේක විකුණන්නේ නැහැ. මම මේක සංවාදනය කරලා වල්ලා මගේ ගන්නවා. සංවාදනය කරන්න යම් කිසි වේදමක් ගිහින් තිබුණොත් මම ඒක ඔබට වෙනම දැනුම් දෙන්නා. ඔබ ඒ මුදලත් ගෙවල වල්ලා පසු කාලෙම ලබා ගන්න. එච්චරයි. එතකොට මේ මොහොතේට සාහනයක් තියෙනවා. යම් දවසකදී 20ක් හදාගත්තොත් ඇවිල්ලා අහපෝ එක මාරු කරන යාමේ හැකියාවක් තියෙනවා. ඒක ඔබට නීති අනුකූල පැත්තකින් ඒ පොලිය උගස් ගත්ත දේ තියලා තියන්න. ඒද මොකද සිතවිලි නිදහස් විය යුතුයි. සිතවිලි නිදහස් නොවන තාක් කාලයක්. ඒ කියන්නේ සිතවිල්ලක් හිර වෙන හැම තැපණේ තනකදීම කර්ම රැස් කර ගන්නවා. ඒ කර්ම රැස් වලට අනිවාර්යෙන් විපාක රැස් වෙනවා. විපාක කර්ම විපාක ඵල දෙමින් එහෙම නැත්නම් හේතු ඵල වශයෙන් සසර ඇවිදිනව ඇරෙන්න දුක් විඳිමින් ඊතර වීමක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අත්හරිනවා නම් ඔබට අත්හරිනවා කියලා කිව්වොත් ඔබ නිවන් දකා යන්න එහෙම දැන් මේ කායෙන් හරි ආපුවාම කියන්නේ ඔබට අත්හැරලා ජීවත් වෙන්න පුළුවන් දේ අප්පෝ බෑ. තව ළමයා කසාද බඳලා නැහැ. ඒ නිසා තාම මේ දේවල් අත්හරින්න බෑ. ඉතින් මන් දන්නේ මේ මිනිස්සු මොනවා කියනවද කියලා. කෙසේ නමුත් මට කියන්න තියෙන්නේ මෙන්න මේ පොලියට දෙන කාරණාව ඇතුලේ ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි ඔය සිදුවෙන්නේ. ඒක අනුමත කරන්න බෑ ධර්මයේ අනුවටවත්. නමුත් මේ තුල මේක සමාජයේ පවතින දෙයක් ඔබත් කරනවා වෙන්න පුළුවන්. ඔබ කරන්න සිතට එකගව. ඒක ධර්මයට අනුව මම උත්තරයක් දෙනවා නෙමෙයි. يعني බෞද්ධ දර්ශනයේ ඉඳගෙන බුදු දහමෙත් මෙහෙම එකක් තියෙනවා කියලා කියන්න හදනවා නෙමෙයි. අපේ දැක්ම අනුව අපිට කියන දෙයක් සිත අවුල් වෙන්නේ නැති වෙන්න ඒ වැඩ කටයුතු ටික කරගෙන යන්න. වෛරී චේතනා පහළ වෙන්නේ නැති වෙන්න අනික් මනුස්සයාගේ හිත රිදෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරගෙන යන්න. ඒ මොනොත් ඔබට සාර්ථකව ජීවිතය අවසන් කරන්න පුළුවන් වෙයි. මරණින් මතු ලෝකයක් ඔබට සාර්ථක වෙයි. එහෙනම් ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා කියලා විශ්වාසයෙන් අදට සමු ගන්නවා. තිරුවන් සරණයි.